IMF එකේ වැඩසටහන තුළ ආර්ථික සංකෝචනයක් සිදු වෙනවා. මේ වෙලාවේ ආර්ථික වර්ධනයක් ලබා ගන්නට කිසිම වැඩසටහනක් ඔවුන්ගේ අපිට ලබා දීලා තියෙන ප්‍රතිසංස්කරණ මාලාව ඇතුලේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තම දැන් අපිට ප්‍රධාන වශයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් දේශීය ආර්ථිකය තුළ ආදායම් වියදම් ප්‍රශ්නේ. දෙවැනි එක විදේශ විනිමය පැත්තෙන් ගත්තම බාහිර ගිවුමේ තවමත් විශාල ශේෂයක් තියෙනවා. එහෙම ගත්තට පස්සේ මිලියන 300 ගණනකින් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමේ ව්‍යාප්ති කරා යමු වෙන්න හැකියාවක් නැහැ. මේ ආර්ථික සංකෝචනයේ දිගින් දිගටම ගියොත් IMF එක රටේ ආර්ථිකය ගොඩ ගන්න අවස්ථාව වෙද්දී රටේ වැඩ කරන්නවත් ශ්‍රම බලකායක්වත් ඉතුරු වෙන එකක් නැහැ කියන තර්කය අනිත් පැත්තෙන් ඉදිරිපත් වෙනවා. කොහොමද මේකට උත්තර දෙන්නේ? ආර්ථිකය කලින්ද සංකෝචනය වෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති වලට වඩා අපේ ආර්ථිකයේම තියෙන අපි කියන්නේ ප්‍රශ්න නිසා. දැන් උදාහරණයක් විදිහට අපේ ආර්ථිකයේ සංකෝචනය වෙන්න පටන් ගත්තේ 2020 කොවිඩ් වල පළවෙනි කාර්තවේදී. කලින්ද මතක නම් පළවෙනි කාර්තවේදී කියන්නේ කොවිඩ් ආවේ මම හිතන රට වැහුවේ මාර්තු මාසේ. මගේ මතකෙ නිවැරදි නම් 16 17 වගේ කාලයක. එතකොට මාර්තු මාසේ 31 ඉවර වෙන කාර්තුවේ ලංකාවේ ආර්ථික වර්ධනය රින. ඔතන දවස් 7ක් 6ක රටක් වැහුවා කියලා ආර්ථික වර්ධනයක් රින වෙන්න බෑ. එතකොට ඇත්තටම අපේ ආර්ථික වර්ධනය එහෙම උනොත් රින වෙන්න පටන් ගත්තේ ඒ කාලේ ඉඳලම. ඇත්තටම ඊට කලින් ගියොත් එහෙම 2015ට ගියොත් එහෙම 2015 ඉඳනොත් අපේ ආර්ථික වර්ධනය බොහොම නිකන් අර කොට කොට යන බස් එකක් වගේ තමයි තිබ්බේ. 3%, 2%, 4%. ඒ කඩා වැටෙන්නේ මම හිතන්නේ මේ පැවති ආණ්ඩුව යටතේ පොලි අනුපාත එක් තනි ඉලක්කමක තිබියදී, ඒ වගේම බදු අනුපාතත් තනි ඉලක්කමක තිබියදී. ඉලක්කමක තිබේ. එතකොට ආර්ථික වර්ධනය අඩු වෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අරන් එන ප්‍රතිපත්ති නිසා නෙමෙයි. අපේ ආර්ථිකය වර්ධනය වෙන්න අවශ්‍ය මූලික අඩිතාලම මොන අවස්ථාවකදීවත් සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ආපු එකෙන් නෙමෙයි ආර්ථිකය සංකෝචනය. කොහොමත් ආර්ථිකය අපේ සංකෝචනය වීගෙන තමයි ආවේ. ඉතින් ඒක නිසා ඒ දෙක සම්බන්ධ කරන එක ගැළපෙන්නේ නැහැ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඔය අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඔය චෝදනාව ප්‍රධාන වශයෙන් ඉන්නේ උද්දමනය අඩු කිරීම සඳහා පොලි අනුපාත වැඩි කරන්න කියන තර්කයන්. ඔබතුමා මේ කලින්දර මතකනම් අර මහ බැංකු අධිපතිතුමා පළවෙනි මාධ්‍ය හමුවේදී කිව්වා මේ එකපාරට නොහිතපු වෙලාවක පොලි පදනම් අංක 100කින් වැඩි කරලා පස්සේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල තමයි කිව්වේ මේක 100 මේ පදනම් අංක 100කින් වැඩි කරන්න කියලා. නමුත් අපි ඒක පස්සට හැමීට පල්ලෙහාට ගේන්න හදනවා කියලා. අර පොලි අනුපාත වැඩි කරලා පස්සේ ආර්ථිකයේ යම් කිසි ප්‍රමාණයකට සංකෝචනය වෙන්න බලනවා. ඒ අනිවාර්යයෙන්ම. ඉතින් ඒ තර්කය තමයි උතන එන්නේ. නමුත් ඉතින් එතනදී කලින්දු අර අපි කියන්නේ වාහනේ රෝද හොඳටම අප්සට් නම් අපි කොච්චර හයි එන්ජිමක් දැම්මත් අපි ගිහිල්ලා හැප්පුණොත් එහෙම අපි කුඩුපට්ටම් වෙනවා. එතකොට උද්දමනයේ එච්චර සීග්‍රයෙන් 70%ට ගියපු වෙලාවක අපි උද්දමනය පරිපාලනය කරන්නේ නැතුව අපිට අමාරුයි ඉතුරු දේවල් පරිපාලනය කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් හොඳටම අපි කියන්නේ සහලෝල උණ තියෙන වෙලාවක ගියපු ගමන් දොස්තර මහත්තයා පැනඩෝල් දෙකක් බොන්න දෙන්නේ. සමහරවිට උණ කියන්නේ රෝගය නෙමෙයි. උණ කියන්නේ රෝග ලක්ෂණය. නමුත් උණ පල්ලෙහාට ගන්නේ නැතුව ඇඟේ ස්ථාවරභාවය ඇති කරන්නේ නැතුව අපි වෙන ඇන්ටිබයොටික් අරමේවා දුන්නට සමහරවිට අපේ ඇඟ ඒකට අපි කියන්නේ මේ අපි කියන්නේ ප්‍රතිචාර දක්වන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ගොඩක් දෙනෙක් මං හිතන්නේ පටලව ගන්නෙ. ඒක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රශ්නයකට වඩා අපි නිතරම කතා කරන ලංකාවේ ආර්ථිකය අර අපි මුල් බැසගත්තු ශ්‍රම බලකායේ තියෙන ප්‍රශ්නේ, ඉඩම්වල තියෙන ප්‍රශ්නය, අපේ මුදල්වල තියෙන ප්‍රශ්නය, ඒ වගේ ප්‍රශ්න නිසා තමයි අපේ ආර්ථිකය කාලයක් තිස්සේම වර්ධනය වෙන්නේ නැත්තේ.